සංකල්ප සිතියම් එහෙම නැත්නම් අපි කියනවා මේකට මයින්ඩ් මැප් කියලා පාවිච්චි කරලා තියෙනවද සමහර ඔය කරලත් ඇති නැතුවත් ඇති මම පාඩම් කරපු ක්‍රමවේද සියල්ලක්ම වෙනස් වෙනවා මේ සංකල්ප සිතියම් ඉගෙන ගත්තට පස්සේ හරිම ලස්සන ක්‍රමයක් මේක හොයාගත්තේ ටෝනි බූසාන් ටෝනි බූසාන් මොළය ගැන අධ්‍යයනයක් කරමින් ඉන්නවා එතකොට එයා දකිනවා මේ මොළය කියන එක හැදිලා තියෙන්නේ මේ නියුරෝන වලින් රයිට් මොළය කියන එක හැදිලා තියෙන්නේ මේ නියුරෝන වලින් එතකොට මේ නියුරෝන එකිනෙකත් එක්ක ඔන්න ඔය විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. මේ නියුරෝනය තියෙනවා ඒක අත්තකින් හොම සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වටේට තව නියුරෝන තියෙනවා. මේවත් එකිනෙකට අතුත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මේවත් තව නියුරෝන තියෙනවා. ඔන්න හොම සම්බන්ධ වෙලා මේක ජාලයක් විදිහට හැදිලා තියෙනවා. හැම වෙලෙම හැම නියුරෝනයක්ම අනිත් එකත් එක්ක සම්බන්ධයි. ඉතින් මේ සම්බන්ධතාවය පදනම් කරගෙන ටෝනි බූසාන් හැදුවා සංකල්ප සිතියම. ඒ සංකල්ප සිතියමකදී වෙන්නේ අපි පටන් ගන්නවා ප්‍රධාන මාතෘකාව මැද්දෙන් දාලා. ඊළඟට අපි මේකට සම්බන්ධ කරනවා විවිධ උපමාතෘකා. අපි මේකට සම්බන්ධ කරනවා විවිධ උපමාතෘකා. රයිට් අතු විදියට සම්බන්ධ කරනවා. ඒ උපමාතෘකාවල කරුණුත් අපි කරුණු විදියට දානවා. මේවයි තව අමතරවම කරුණු තියෙනවා. ඒවට අදාළව අපි පින්තූර දානවා. ඈ ඒවට අදාළව අපි වගු හදනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් ඔය කරුණු වලට අදාළව ඔයාලට ප්‍රස්තාර දාන්න පුළුවන්. සමහර ලාවට වට සමහර දේවල් වලට විවිධ වර්ණ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඉමෝජි පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ විවිධ ලස්සන ආකාරයකට මුළු පාඩමම පෙළගස්වන විදියක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. එතකොට අපි කොහොමද මේ කියන සංකල්ප සිතීමක් හදන්නේ? හරිම ලේසියි. ඔයා මුලින්ම පාඩම මුලින්ද ළඟට කියවගන්න. ඒ කියවන ගමන් වැදගත් කරුණු යටින් ඉරක් ගහගන්න, හයිලයිට් කරගන්න. විශේෂයෙන්ම උපමාතෘකා ටික, ප්‍රධාන මාතෘකාව උපමාතෘකා ටික, ඒවයි තියෙන අනු කොටස් වැදගත් දේවල් නේ. විභාගෙදි ප්‍රශ්න අහන, පාඩමේ හරය, ඒ දේවල් ටිකව මාක් කරගන්න. ඊට පස්සේ මම අර කියලා දුන්න විදියට මේක දාගෙන යන්න. රයිට්. ඔන්න බලන්න මම උදාහරණයක් පෙන්නන්න. හිතන්න ඔයාගේ පාඩම අනුරාධපුර රාජධානී කියලා. ඔයා මාතෘකාව මැද්දට දැම්මා. ඊට අමතරව මේකට සංකේතයක් ගෙනාව ඔටුන්න. ඊළඟට මේක ඇතුලේ තියෙන අපු උපමාතෘකා ටික අපි ගත්තොත් එහෙම එකක් තියෙනවා කියලා හිතන්නකො විජය රජුරු රයිට් එතකොට මේ විජය රජුරුන්ට අදාළ ඔයාගේ අනු කොටස් තියෙනවා මේ ඇතුලේ ඡේද ලියන්නේ නැහැ හොඳේ රයිට් ඔයා ඒ අනු කොටස් ටික වට ලස්සනට ගේන්න පුළුවන් විජය රජුරු කියන්නේ සිංගප්පූරේ හිටපු කුමාරයා එයා 700ක් එක එයා කරපු නොසන්ඩාල වැඩ නිසා පිටුවහල් කරනවා එතකොට එයා ලංකාවට ආවයින් පස්සේ එයාට හම්බ වෙනවා තම්බෙන්නාවේදී කුවේණිය රයිට් ඊට පස්සේ වුණාට එයා අවසානයේදී විවාහ වෙන්නේ පණ්ඩු රජ කුමරියත් එක්ක මේ අර වැදගත්ම කරුණු ටික ඔයා ගෙනාවා ඈ ඊට පස්සේ අපි ගත්තොත් එීම පණ්ඩු කාපිය රජුරු ලංකාවේ දීර්ඝතම කාලයක් රජ කරපු රජුරු එයාගේ පියා වුණේ කවුද රයිට් දීඝගාමිනී මව උන්මාද චිත්‍රා රයිට් එයාගේ ගුරුවරයා වුණේ පණ්ඩුල ඊට පස්සේ ආ රාජධානිය පවට පත් කරගන්න උපතිස්ස නුවර 70 වසරක් රජකම් කරනවා අර වැදගත්ම කරුණු ටික අපි හරීම ලස්සනට ගේනවා මේකෙදි වර්ණ පාවිච්චි කරලා තියෙනවා මේ අතු වලින් මේවා සම්බන්ධ කරලා තියෙනවා දේවානම් පිටිසිකේ දුටු ගැමුණු කියයි ඔන්නෝම ඔයාලට දැන් අර වැදගත්ම දේවල් ටික ඒ රජවරු ටික වාට මේ වගේ පිළිවෙලකට ගේන්න පුළුවන් එතකොට මේක පුදුමාකාර ලස්සනයිනේ පින්තූර කියන හරිම ලස්සනයි වාට ආසව හිතෙනවා පාඩම් කරන්න ඒ කියන්නේ මේකක් හදන එකක් වුණත් ළමයි මාර කියන වාගේ ඇඟට මාර එනර්ජි එකක් තියෙනවා මයින්ඩ් මැප් එකක් හදනකොට මොකද මොලේ හොඳට වැඩ කරනවා ඉතින් ඔයාලට ගත්තොත් එහෙම මේ තියෙන මයින්ඩ් මැප් එකක් හදන විදිය මයින්ඩ් මැප් එකකින් දීලා ප්‍රධාන මාතෘකාව මැද්දට එනවා අතු විදියට යනවා රයිට් ඊට පස්සේ අපි ගත්ත තියෙන සරල රීතින් ප්‍රමාණයක් තියෙනවා පින්තූර පාවිච්චි කරන්න ඕනේ මේ අනාදි විදියට ඔයාලට මේක කරන්න හැකියාව ලැබෙනවා මම හදපු තවත් මයින්ඩ් මැප් එකක් මම ඔයාලට දාලා පෙන්නන්න රයිට් අනුපාත කියන පාඩම ගැන එතකොට ලාභදායිත්ව අනුපාත 6ක් තියෙනවා ආයෝජන අනුපාත 8ක් තියෙනවා ද්‍රවශීලතා අනුපාත 3ක් තියෙනවා තෝලන අනුපාත 4ක් තියෙනවා කාර්යක්ෂමතා අනුපාත 15ක් තියෙනවා රයිට් මෙතන මේ සමස්ත පාඩම ඇතර මේක මම සාමාන්‍යයෙන් ටිකක් කාලයක් අරගෙන උගන්වන පාඩමක් කු පාඩමක් රයිට් මේකේ මගේ සම්පූර්ණ ටියුට් එක ගත්තොත් තියෙන පිටු 50ක් විතර තියෙනවා හැබැයි මේ මුළු පාඩමම පැත්තක දාලා ඔයා මේක බලාගත්තත් ඇති හැමදේම සාරාංශයක් විදිහට මෙන්න මෙතන තියෙනවා රයිට් මේ මොකද්ද මේක සංකල්ප සිතියම හරිම ලස්සනයි මේක විශේෂත්වය තමයි වාට මේ සංකල්ප සිතියම කියන එක මේ ඉගෙන ගන්න වැඩේට විතරක් නෙවෙයි. වා ජීවිතය කරන ඕනම වැඩකට මේක හරිම ලස්සනට පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. හිතන්නවා ට්‍රිප් එකක් යනවා. හදන්න මයින්ඩ් මැප් එකක්. කොහෙද යන්නේ? කවුද යන්නේ? ඊයේද යන්නේ? කවද්ද යන්නේ?
අන්න උපමාතෘකා ටික හතර ටික දාගත්තා. ඒකට අදාළ අනු කොටස් ටික දාගත්තා. ට්‍රිප් එක plan කරා. සතිය දවස් 7 plan කරමු. ඔන්න සතිය ගත්තා, දවස් 7 දාගත්තා. වටේට ඒ දවස්ෙදි මොනවද කරන්නේ? උදේට හවසට රැට, උදේට හවසට රැට මොනවද කරන්නේ? සතිය plan කරගන්න. මේ වගේ ඔයාට මාර වැඩක් ගන්න පුළුවන් නියම ටෙක්නික් එකක් තමයි මේ කියන සංකල්ප සිතියම.